ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 අගෝස්තු මස 21 වෙනිදා සිට අගෝස්තු මස 27 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම් ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයේ උපන් ඔබට මේ සතිය දියුණුවට පියවර ගන්නා වූ සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහය 6 7 8 යන භාවස්ථාන මතින් ගමන් කරනු ලබනවා ළඟින් ඇසුරු කරන අය සමග ගැටුම්කාරී බවක් ඇතිවීමට ඉඩකඩක් ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ එමෙන්ම වෙහෙස ඇති ගමන් යෙදෙන්නා වූ කාලයක් විදිහට මෙම කාලය පෙන්눔 කරනවා පවුලේ දියුණුව වෙනුවෙන් අලුත් පියවර කිහිපයක් ගැනීමට මඟ සැලසෙයි. ආර්ථික වාසි ගෙන දෙන මාර්ග කිහිපයක්ම මැදහැරී යාමට ඉඩකඩක් පවතිනවා. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරභාවි. මෙම කාලය තුළදී දුර ගමන් වලින් වැළකී සිටීම යහපත් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මේ සතියේ ඔබගේ ජය වර්ණය කහ පැහැද ජය අංක අංක 4ද සුබ දවස බ්‍රහස්පතින්දා ලෙසද පෙන්눔 කරනවා. ඒ වගේ මේ සතියේ ඔබට අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. වෘෂභ ලග්නයේ උපන් ඔබට මේ සතියේ ආගමික කටයුතු වලට සම්බන්ධ වීමට හැකියාව උදාවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. නීති ගැටලුවක් නිසා වෙහෙසමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය 5 6 7 යන භාවස්ථාන මතින් ගමන් කරනු ලබනවා. නිතර තනතන ඇවිදිලි වැඩි කරන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. රැකියාවට අමතර කටයුතු කිහිපයක් වෙනුවෙන් මෙහෙසීම් ඇති කරවාවි. සතියේ මැද කාලයේදී පවුලේ කෙනෙකුගේ දුරස් වීමක් පෙන්눔 කරනවා. එම නිසා සිතේ නුසන්සුන්තාවයක් ඇතිවීමටත් ඉඩකඩ පවතිනවා. ආගමික වැඩසටහනක් වෙනුවෙන් කාලය ශ්‍රමයත් වැය කිරීමට ඔබට සිදු වේවි. ඒ සඳහා සම්බන්ධ වීමට ඔබට හැකියාව ලැබේවි. එහෙත් නසුතු ලෙස හටගන්නා ධන හිසේ ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්눔 කරනවා. අදිසි ලැබීම් වලට ඉඩකඩ ඇති කාලය බැවින් ඒ පිළිබඳව ඉතා හොඳ අවධානයෙන් පසුවන්න. මේ සතිය ඔබගේ ජය වර්ණය තැඹිලි පැහැලසත් ජය අංකය අංක 15 සුබ දවස බදාදා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතිය ඔබට අය 8ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. මිතුන ලග්නයේ නුපාන් ඔබට මේ සතියේ ගේදර අලුත් වැඩියා කටයුත්තක් සඳහා සුදුසු කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ මිතුන ලග්න හිමි ඔබගේ මේ සතිය ආරම්භ වන්නේ සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් මේ සතිය තුළදී ඔබගේ ලග්නයේ සඳු ග්‍රහය 4 5 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා වරින් වර ඇති කරන ලේ විසබීමේ රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරවාවි විවාහ යෝජනාවකට මාපිය ආශිර්වාදයේ හිමිවන්නා වූ කාල සීමාවක් ගේදර අලුත් වැඩියා කටයුත්තකට සැලසුම් ඇති කර ගන්නා වූ බවකුත් පෙන්눔 කරනවා වැඩිහිටි ඥාතියෙකු සමග සිත් නොහොඳතාවයක් ඇති විය හැකි කාල සීමාවක් සති අන්තයේදී වාහන අලුත් වැඩියාවක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට ඔබට සිදු වේවි මේ සතිය ඔබගේ ජය වර්ණයේ දම්පහැ ලෙසත් ජය අංකය අංක 3 ලෙසත් සුබ දවස සමුදා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා කටක ලග්නයේ උපන් ඔබට මේ සතියේ වාහන හුවමාරුවක් සඳහා සුදුසු වන බවක් තමයි පෙන්눔 කරන්නේ අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහය 3 4 5 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා අලුත් දේපල මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තු ඇති කර ගන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ වරින් වර ශරීර වෙහෙසීම් වැඩි කරන කාල සීමාවක් එමෙන්ම තන තන ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කිහිපයක් මියදේවි අලුත් බැඳීම් ඇතිවන අන්දමේ කටයුතු කිහිපයක් සිදුවන්නා වූ කාල සීමාවක් අවිවාහකයන්ට සුබදායක කාලයක් විදිහට පෙන්눔 කරනවා වාහන හෝමාරුවකට කටයුතු සැලසෙන අතර විදේශ ඥාතියෙකුගේ උපකාරයක් හිමිවන්නා වූ කාල සීමාවක් සතිය අන්තයේදී අමුසැමියන් අතර සිත් නොහඳකමක් දුර දිග යන අන්දමේ කටයුතු කිහිපයක්ම සිදු වේවි මවගේ සෞඛ්‍ය තත්ත්වය ඊතරම් යහපත් නොවන ආකාරයක් තමයි මේ සතිය තුළ පෙන්눔 කරන්නේ මේ සතිය ඔබගේ ජය වර්ණය කොළපැහැ ලෙසත් ජය අංක අංක 2 ලෙසත් සුබ දවස ඉර්දා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 8ක් ලෙසත් වැය 7ක් ලෙසත් පෙන්눔 කරනවා සිංහ ලග්නයේ උපන් ඔබට මේ සතියේ අසල්වැසි ගැටුමක් ඇතිවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ සිංහ ලග්න හිමි ඔබට මේ සතිය උදාවන්නේ සඳු ග්‍රහය 2 3 4 යන භාවස්ථාන හරහා ගමන් කරමිනුයි
වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කිහිපයක් මේ දේවි යටපත් වූ සෙම් රෝගී තත්වයක් හෝ උගුරේ ආබාධයක් නැවත මතුවිය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ සතිය මැද කාලයේදී තමා අතින් නොසිතු අලාභයක් සිදු වීමට හැකියාව පවතින අතර ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න අසල්වැසි මත ගැටුමකට තුඩු දෙන අන්දමේ කරුණු කිහිපයක් සිදු වේවි මවගේ හා මව්පස ඥාතියෙකුගේ අසනීපය දුරදිග යන ලකුණු තමයි පෙන්눔 කරන්නේ රැකියාවේ වගකීම් බහුල කරන කාලයක් විදිහට පෙන්눔 කරනවා හිතු මතේට කටියදු කිරීමෙන් අවාසි කිහිපයක් සිදු වීමටද ඉඩකඩ පවතින කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ මේ සතිය ඔබගේ ජයවර්ණේ තැඹිල පැහැලසත් ජයාංග අංක 4 ලෙසත් සුබ දවස් සිකුරාදා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා අන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ ආගන්තුක සත්කාරයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් තමයි පෙන්눔 කරන්නේ වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර සඳුග්‍රහය 1-2-3 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා යදාගත සැලසුම් කිහිපයක් වෙනස් කිරීමට සිදුවන සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ ඒ වගේම මේ සතියේ මුදල් ගනුදෙනු වලදී ප්‍රවේශන්ව කටයුතු කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ ඥාතියෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම ඇති කරවාවි දරු ලාභ බලාපොරොත්තුෙන් සිටින අයට සුබදායක කාලයක් විදිහට පෙන්눔 කරනවා අලුත් නිවාස ඉදිකිරීමකට කටයුතු ඇරඹීමට මඟ සැලසෙනා වූ කාලයක් සති අන්තයේදී තමා සතු දෙයක් නැතිවීමට ඉඩකඩක් ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න මේ සතිය තුලදී දුර ගමන් වලින් වැළකී සිටීම යහපත් වෙනවා ආගන්තුක සත්කාරයක් වෙනුවෙන් වෙහෙසීමටත් මේ සතිය තුල ඔබට සිදු වේවි මේ සතිය ඔබගේ ජයවර්ණයේ කහ පැලස ජය අංකය අංක 2 ලෙසත් සුබ දවස බ්‍රහස්පතින්දා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 6ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා තුලා ලග්නේ නුපන්න ඔබට මේ සතියේ ඉඩම් ආරවුලක් සමතේකට පත්වන ආකාරයක් පෙන්눔 කරනවා තුලා ලග්න හිමි ඔබට උදාවන මේ සතියේ මිශ්‍ර පලදායක වන අතර සඳුග්‍රහය 12-1-2 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන අතර නිතර තමා පිට වගකීම් කිහිපයක් පැවරීමක් සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ විදේශගත හිතවතුන් පිළිබඳ සුබ ආරංචියක් අසන්න ලැබේවි සතියේ මැද කාලයේදී ඇතිවන කොන්දේ අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමටත් ඔබට සිදුවන ආකාරයක් පෙන්눔 කරනවා මෙතෙක් නොවිසිඳුණු ඉඩම් ආරවුලක් සමතේකට පත්වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ පවුලේ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරවාවි වාහන ගමනක් දුර ගමනක් පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න හදිස්සි වැටීම් තැනීම් වලට ඉඩකඩ ඇති කාලයක් බැවින් ඒවා පිළිබඳවත් අවධානයෙන් පසුවන්න මෙම කාලය තුළ ඔබගේ ජයවර්ණයේ දම්පහැ ලෙස ජය අංක 3 ලෙසත් සුබ දවස ඉරිදා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 6ක් ලෙසත් වැය 6ක් ලෙසත් පෙන්눔 කරනවා වෘශ්චික ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ දරුවෙකුගේ ජයග්‍රහණයක් අපේක්ෂා කළ හැකි කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳුග්‍රහය 11-12-1 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා පවුලේ වැඩිහිටියෙකු මේ කටයුතු හේතුවෙන් පීඩාකාරී බවක් ගෙන දෙන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ නිතර ගතට සිතට වෙහෙසකර කටයුතු අධික කරන කාලයක් දරුවෙකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරවාවි නිතර ඇති කරන සෙම් රෝගයකින් පීඩා ඇති කරන අතර ජලය සම්බන්ධ කටයුතු වලින් වැළකී සිටීම ඉතාමත් යහපත් වෙනවා සතිය මැද කාලය විවාහ අපේක්ෂිතයන්ට ඊතරම් සුබ කාලයක් නොවන විදිහට තමයි පෙන්눔 කරන්නේ වැඩිහිටි විරෝධය මත කටයුතු කිහිපයක් සිදුවන බවක් පෙන්눔 කරනවා ඉක්මන් කෝපයේ හේතුවෙන් පවුලේ අසමගියට හේතු වන කරුණු කාරණා ඇති කරවාවි මේ සතියේ ඔබගේ ජය වර්ණයේ නිල් පැහැ ලෙසත් ජය අංක 6 ලෙසත් සුබ දවස බදාදා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා ධනු ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ රැකියා ලාභ හිමිවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ අලුත් බලාපොරොත්තු කිහිපයක් ඇති කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳුග්‍රහය 10-11-12 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා රැකියා අපේක්ෂිතයන්ට සුබදායක කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ නිතර තමා සොයාගෙන එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරවාවි විශේෂ වරප්‍රසාද කිහිපයක්ම හිමිකම් ඇති කාලයක් විදිහට පෙන්눔 කරනවා ප්‍රභූ අය ඇසුරට මඟ පෑදෙන්නා වූ කාල සීමාවක් රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවත් අසන්න ලැබේවි නිතර গুপ্ত කටයුතු වලින් පිහිට පදන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ වරින් වර ඇතිකරන කිසිය ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදු වේවි
ගනුදෙනුවක් විසඳා ගැනීමට වැඩිහිටි සහාය පතන්නා වූ කාල සීමාවක්. මෙම කාල සීමාව තුළ ඔබගේ ජයවර්ධනේ තැඹිලි පැහැය ලෙසත් ජයාංක අංක 9 ලෙසත් සුබ දවස බ්‍රහස්පතින්දා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මෙසදී ඔබට අය 8ක් ලෙසත් වැය 7ක් ලෙසත් පෙන්눔 කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට මෙසතියේ තැම්පත් ධනය වැයවීමක් පෙන්눔 කරනවා. අව්‍යේකී සතියක් වන අතර සඳුගේ ගමන 9 10 11 වෙනි භාවස්ථාන හරහා තමයි සිදුවන්නේ. දේපල ගණදෙනුවක් හේතුවෙන් මානසික අසහනය ඇති කරන කාල සීමාවක්. එමෙන්ම සහෝදරයෙකු සමග ඇතිවන මතභේදකාරී බව දුරදිග යාමට ඉඩකඩක් පවතිනවා. දරුවෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරවා වී යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ. මවගේ අසනීපයක් සුවාතට හැරෙන ලකුණු පෙන්눔 කරනවා. මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවෙලක් විනාශ කිරීමට ඔබට සිදු වේවි. සතිය මැද කාලයේදී තැම්පත් ධනේ වැයවන අන්දමේ කරුණු කිහිපයක් සිදු වීමට ඉඩකඩක් පවතිනවා. වාහන ගණදෙනුවකින් පාඩු සිදුවන්නා වූ කාල සීමාවක්. තමාට දෝෂාරෝපණ පැන නැගෙන කාල සීමාවක් විදිහට පෙන්눔 කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ ජයවර්ණයේ කහ පැය ලෙසත් ජය අංක 15 ලෙසත් සුබ දවස් සිකුරාදා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 6ක් ලෙසත් පෙන්눔 කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ ශාස්ත්‍රීය කටයුත්තක් ආරම්භ කිරීමට හැකියාව ලැබෙන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. උදාවන මේ සතියේ කුම්භ ලග්න හිමි ඔබට මිශ්‍ර ඵල දායක වන අතර මේ සතියේ සඳු ග්‍රහය 8 9 10 වෙනි භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් අත ගැසීමට මඟ සැලසෙනා වූ කාල සීමාවක්. නිතර යන එන ගමන් පිළිබඳ මෙන්ම තමා හමුවට එන අය පිළිබඳවත් සැලකිලිමත්ව කටයුතු කරන්න. පවුලේ උත්සව අවස්ථාවකට මඟ සැලසෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා. නීති කටයුත්තක් හේතුවෙන් ළඟින් ඇසුරු කළ අයගේ ඈත් වීමක් සිදු වීමට ඉඩකඩ පවතිනවා. හදිසි මුදල් ගනුදෙනුවකට අත ගැසීමට කටයුතු සැලසෙවි. වෙළඳ ව්‍යාපාර කටයුතු වල යෙදී සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. මෙතෙක් අමනාපෝ සිට කෙනෙකු තමා සොයාගෙන යන කාලයක් විදිහට පෙන්눔 කරනවා. පෙබු අයෙකුගෙන් උපකාරයක් සැලසෙන බවක් තමයි මේ සතිය තුළ පෙන්눔 කරන්නේ. මේ සතියේ ඔබගේ ජය වර්ණයේ කහ පැය ලෙසත් ජය අංක 9 ලෙසත් සුබ දවස් සඳහා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතියේ ඔබට අය 7ක් ලෙසත් වැය 6ක් ලෙසත් පෙන්눔 කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ ගේ දොර අලංකරණය සඳහා වෙහෙසීම් ඇති කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. වාක්‍යයෙන් බහුල කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය 7 8 9 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක් වෙනස් කිරීමට සිදුවන අන්දමේ කරුණු කිහිපයක්ම සිදු වේවි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා අව්‍යේකී බවක් ඇති කරන කාල සීමාවක්. අඹුසැමේ විශ්වාසය බිඳ වැටීමක් සිදු වීමට ඉඩකඩක් පවතිනවා. ළඟම ඥාතියෙකු සම්බන්ධ සිත්තැවුලක් අසන්නට ලැබේවි. සති අන්තයේදී ආගමික සහනය පතා දුර පළාතකට යාමට කටයුතු සැලසෙන්නා වූ කාල සීමාවක්. පුත්‍රා ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියක් විදිහට පෙන්눔 කරනවා. ගියදොර අලංකරණය වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්නට ඔබට සිදු වේවි. මේ සතිය ඔබගේ ජය වර්ණය ලා නිල් පැහැය ලෙසත් ජය අංක 4 ලෙසත් සුබ දවස් සිකුරාදා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතිය ඔබට අය 8ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. මාමේ ඔබ වෙත ගෙනාවේ සමස්තයක් විදියට පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය මත මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් දැම්මම අපගේ YouTube channel එක subscribe කරන්න. අප දාන ලක්න පලාපල එසෙනින් ඔබ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව උපත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වූ සුබදායක කාලයක් උදා වේවා. පෙරුවන් සරණයි. ජේසු පිහිටයි.